දැන් ඕම වැඩ කරන්නේ නැති වුණාම මොකද වෙන්නේ? වොරන්ටි පීරියඩ් එක ඉවරයි. ඒකද පළවෙනි දවසේ ඉඳලාම සර්විස් කරන්න වෙන්නේ සල්ලි කරේ. තොරතුරු කරුණු කාරණා දත්ත සහිත ඒකින මාව සෙකන්ඩ් ගෙස් කරන්න එන්න එපා. මම ඕනනම් තොරතුරු ටික ඔක්කොම එළියට දාන්න. හරිද? ඔයා හිතන්න එපා මම මේ තොරතුරු නැතුව මෙතනට ආවයි කියලා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ තොරතුරු කරුණු කාරණා දත්ත සහිත. ඔයා අභියෝග කරනවා නම් මම තොරතුරු ඉදිරිපත් කරන්න. තේරුණාද? පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලිතී ගැනීමේ සුකාරී තත්ත්වය සහ 2013 වසරේ ඉලෙක්ට්‍රා සමාගම සමග එළඹුණු ගිවිසුම සංශෝධනය කිරීමට එම සැපියුම් සමාගමත් සෞඛ්‍ය අමාත්‍යංශයත් පිළිකා රෝග විශේෂඥගේ සංගමයක් එකඟ වෙලා තිබෙනවා. මෙම ගිවිසුමල සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මොකක්ද මේ කාරණාවට සිදු වෙලා තිබෙන දේ? මොකද අපිට ආරංචි උත්සාහයක් දරනවා පැරණි ගිවිසුම් අනුව යන්ත්‍ර දී ගැනීමේ ප්‍රයත්නයක් තිබෙනවා කියලා. ප්‍රතිකර්ම කිරීම සඳහා රෝහල් අපේ ලංකා පුරා විසිරී සිටින රෝහල් 10ක විශේෂයෙන්ම පළාත් අපේ සීලුම් පළාත් ආවරණය වන පරිදි මේ විශේෂයෙන්ම ලීනියක්ස් රේට මැෂින් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලැබුවා. මේකේ උතර අධියර දෙකක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පළවන අධියර 2019 වසරේ වෙනකොට අපි සියල්ලම ඒ අදාළ විකිරණශීලී යන්ත්‍ර ගෙනල්ල කටයුතු කරා. දෙවන අධියර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන අප වෙත වෙන් වෙලා නැහැ. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. මම දැන් හිතුවා අපි. ඒතකොට දැන් ලංකාවේ 6ක් තියෙනවා. දැන් මේක නිකන් පිළිකරවල් හදලා හැදේ හරියන්නේ නැහැ නේ. ඉක්විප්මන්ට් ගෙනාව. ඉක්විප්මන්ට් අපි මං ඉදන්නේ 13ක් අපි ඕඩර් කරා. ඒ ටිකට. ඒකේ ආවා දැන්. හැබැයි මට දැන් ආරංචි තවමත් ඒ කාලේ ගෙන්නවපු මේවා තවමත් මෙතන තියෙනවා. මං හිතන්නේ මැෂින් දෙකක් විතර වැඩ කරන්නේ නැතුව ලීනිය ඇක්සලරේටර්. දැන් ඕම වැඩ කරන්නේ නැති වුණාම මොකද වෙන්නේ? වොරන්ටි පීරියඩ් එක ඉවරයි. ඒකද පළවෙනි දවසේ ඉඳලාම සර්විස් කරන්න වෙන්නේ සල්ලි වල. කරේ තොරතුරු කරුණු කාරණා දත්ත සහිත ඒකින මාව සෙකන්ඩ් ගෙස් කරන්න එන්න එපා. මම ඕනනම් තොරතුරු ටික ඔක්කොම එළියට දාන්න. හරිද? ඔයා හිතන්න එපා මම මේ තොරතුරු නැතුව මෙතනට ආවයි කියලා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ තොරතුරු කරුණු කාරණා දත්ත සහිත. ඔයා අභියෝග කරනවා නම් මම තොරතුරු ඉදිරිපත් කරා. තේරුණාද? ඔව්. මම ගරුතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් ඔන්කොලොජිස්ට් ලයින් ඒගොල්ලෝ ප්‍රවීණ පිළිකා විශේෂඥවරු ඩොක්ටර් ජයකුමාරන්ගෙන් පටන් ගත්තා. මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාට. මං කියන දේ අහන්නත් නැතුව, මෙන්න අනිත් අය කියන දේ අහන්නත් නැතුව ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් ඔන්කොලොජිස්ට්ලා කැඳවල ඔබතුමා පුද්ගලිකව අහන්න මේ ප්‍රශ්න තමයි කරන්නේ. අහලා අපි එතුමල්ල එක්ක එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ. මම කතා කරන්නේ, මම ආමන්ත්‍රණය කරන්නේ ඇමතිතුමාට. හරි, don't obstruct when I'm speaking, right? Sorry, yeah. You are a bureaucrat, I'm the opposition leader. You understand?